අප විසින් Word document එකක් තුළට ඇතුළත් කරගන්න image එකක් බොහෝ අවස්ථාවන් වලදී යම් යම් modification වලට ලක් කිරීමට සිදු වෙනවා. ඒකට හේතුව තමයි මේ ඇතුළත් කරගන්න image එක 100%ක්ම අපේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට ඇතුළත් කරගන්න image එකක් තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි තවදුරටත් modify කර ගැනීම සඳහා Word 2016 සහ Word 2019 කියන මේ latest version වල tools ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි තවදුරටත් මේ වගේ පොඩි පොඩි modification සිදු කර ගැනීම සඳහා photo editing tool එකක් භාවිත කළ යුතු වන්නේ නැහැ. අපිට පුළුවන් Word software එක ඇතුළේ ඉඳගෙනම මේ අවශ්‍ය කරන modifications ටික සිදු කරගන්න. අපි බලමු දැන් කොහොමද ඒක කරන්නේ කියලා. මම මේ වගේ sample image එකක් භාවිත කරනවා. මේ sample image එක click කළාට පසුව ඉහළින් දිස්වෙන picture tools යටතේ format කියන ribbon එකට මාරු වෙනවා. මේ format ribbon එක යටතේ image එකක් සඳහා සිදු කළ හැකි සියලුම ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන tools ඇතුළත් වෙලා තියෙනවා. මුලින්ම අපිට හම්බ වෙනවා remove background කියලා ටූල් එක. මේ ටූල් එක භාවිත කරලා ඉමේජ් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් රිමූව් කර ගැනීමට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට අපි බලමු මේ ඉමේජ් එකේ ටෙලිෆෝන් බූත් එක පමණක් ඉතුරු වෙන පරිදි අනිත් සියලුම දේවල් ටික අවශ්‍ය නැහැ කියලා හිතන්න. එහෙමනම් මට පුළුවන් මේ රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියන ටූල් එක භාවිත කරලා ඒ අනිකුත් සියලුම දේවල් ටික ඉවත් කරගන්න. මම මේ විදිහට රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියන ටූල් එක මත ක්ලික් කරනවා. එවිට මෙන්න මේ විදිහට යම්කිසි ඒරියා එකක් පමණක් ඉතුරු කරලා අනිකුත් සියලුම ඒරියාස් ටික මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගෙන තියෙනවා. ඒ වගේම අපිට අලුතෙන් ටූල්ස් කීපයක් එනවා බෑග්ග්‍රවුන්ඩ් රිමූවල් කියන ගෲප් එක යටතේ. මෙතන තියෙනවා mark areas to keep කියලා, ඒ වගේම mark areas to remove, discard all changes සහ keep changes කියන ටූල්ස් හතරක්. මෙතන තියෙන ටෙලිෆෝන් බොක්ස් එකේ පහළ යම් කිසි කොටසක් දම් පැහැයෙන් සිලෙක්ට් වෙලා තියෙනවා. ඉන්න අදහස් වෙන්නේ අපි මේක ඇප්ලයි කළොත් එහෙම මෙන්න මේ කොටස දම් පැහැයෙන් තියෙන සියලුම කොටස් ටික ඉවත් වෙලා යනවා. නමුත් මේ බොක්ස් එකේ පහළ කොටස අපිට අවශ්‍ය නිසා මම mark areas to keep කියන ටූල් එක අරගෙන මෙන්න මේ විදිහට ඩ්‍රෝ කරලා පෙන්නනවා. මෙන්න මේ සීමාව මට තවදුරටත් තබා ගැනීමට අවශ්‍යයි කියලා. ඉතින් මේ විදිහට ඩ්‍රෝ කරද්දී පරිගණකයේ විසින් අදාළ ඉමේජ් එකේ අදාළ ස්ථානයේ පිහිටලා තියෙන පික්සල්ස් වල කලයක පදනම් කරගෙන අපිට තබා ගැනීමට අවශ්‍ය කරන ඒරියා එක නැවත සැරයක් ප්‍රොසෙස් කරලා සිලෙක්ෂන් එකකින් ඉවත් කරලා පෙන්නනවා. ඉන්පසුව මට පුළුවන් අනවශ්‍ය කොටසක් තවදුරටත් අපේ ඒරියා එකේ සිලෙක්ට් වෙලා තියෙනවා නම් මට ඒ ටික ඉවත් කරගන්න පුළුවන් මෙන්න මේ mark areas to remove කියන ටූල් එක භාවිත කරලා. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් සියුම්ම මේ වැඩේ කරගත්තට පසුව තමන්ට හැකියාව තියෙනවා අනවශ්‍ය ඒරියා එකක් සිලෙක්ට් වෙලා තියෙනවා නම් ඒ ඒරියා එක ඉවත් කරගන්නත්, ඒ වගේම අවශ්‍ය ඒරියා එකක් සිලෙක්ට් වෙලා නැත්නම් ඒ ඒරියා එක ඇඩ් කරගන්නත්. ඉතින් අවසාන වශයෙන් තමන්ට අවශ්‍ය කරන සියලුම ඒරියා එක සිලෙක්ට් කළාට පසුව මට පුළුවන් keep changes කියන ටූල් එක මත ක්ලික් කරන්න. එවිට මෙන්න මේ වාගේ අපිට වමනා කරන ඔබ්ජෙක්ට් එක හැර අනිකුත් සියලුම බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබුණු දේවල් ඉවත් කරගන්න මේ remove background කියන ටූල් එකෙන් හැකියාව ලැබෙනවා. මම ඊළඟට අනිකුත් tools ගැන කියලා දෙන්න. මේ වගේම image එකක copy එකක් භාවිත කරනවා. මේ copy එක select කරලා format කියන ribbon එකේ ඊළඟට මට හම්බ වෙනවා corrections කියලා tool එකක්. මේ corrections tool එකේ drop down එක අරගත්තට පසුව මුලින්ම හම්බ වෙනවා sharpen soften කියලා tool එකක්. ඉතින් මෙතනදී presets කීපයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ එකින් එක preset එක මත mouse over කරද්දී අදාළ preset එකට අනුව මගේ image එක වෙනස් වෙලා පෙන්නවා. ඉතින් මේ අවස්ථාවේදී තමන්ට ගැළපෙන preset එක භාවිත කරන්න පුළුවන්. මම මේ විදිහට sharpen කියන එකේදී 25% කියන එක මත ක්ලික් කරලා මම මෙන්න මේ image එක තරමක් දුරට sharp කර ගන්නවා. ඒ වගේම නැවත සැරයක් correction කියන drop down එක අරගෙන brightness contrast කියන එක යටතේ මට පුළුවන් මෙන්න මේ එකිනෙක brightness level එහෙම නැත්නම් contrast level එක භාවිත කරලා තමන්ට සුදුසු පරිදි සුදුසු level එකක selection එකක් දා ගන්න. ඉතින් මේ image එක තරමක් දුරට dark ස්වරූපෙන් තියෙන්න ඕන නම් මේ තියෙන presets ටික apply කරලා තමන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. මම නැවත සැරයක් corrections කියන drop down එක අරගෙන මේ correction කියන drop down එකේ පහළ කෙළවරේ තියෙනවා තුන්වෙනි option එක. ඒ තමයි මෙතන තියෙන presets වලට අමතරව තමන්ට අවශ්‍ය පරිදි custom modification එකක් සිදු කර ගැනීමට හැකියාව තියෙනවා picture correction options කියන තැනට විවිසිලා. ඉතින් මේ වෙලාවේදී format picture කියලා දකුණු පසින් pan එකක් open වෙනවා. මේ pan එකේ තියෙනවා අපි භාවිත කරපු options කීපයක්ම. පළවෙනියටම තියෙනවා picture corrections කියලා. මේ යටතේ presets
assets ටික අන්තර්ගත වෙනවා. ඒ වගේම sharpen තියෙනවා. මේක අපිට percentage එකක් විදිහට වෙනස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම brightness level එක තියෙනවා, contrast එක තියෙනවා. Tamanට brightness එකේ presets ටිකත් ඒ වගේම manual adjust කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඉතින් මේ සිදු කරන සියලුම වෙනස්කම් අවසානයේදී reset කරගන්න අවශ්‍ය වුණොත් ඔයාලට පුළුවන් මේ reset button එක භාවිත කරලා මේ image එක කලින් තිබුණු තත්ත්වයට original ස්වරූපයට පත් කරගන්න. ඒ වගේම මේ picture corrections කියන එක මම collapse කරලා ඊළඟට තියෙන picture color කියන එක expand කරගන්නවා. මෙතනදී picture color කියන එකම තමයි මේ format කියන ribbon එකේ color කියන tool එක යටදීත් අන්තර්ගත වෙන්නේ. මෙතනදීත් අපිට color saturation එක තියෙනවා. ඒ වගේම color tone එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ image එක recolor කරගන්න. ඉතින් color saturation එක යටදී තමන්ට අවශ්‍ය නම් black and white image එකක් භාවිත කරන්න මෙන්න මේ විදිහට saturation එක 0 වෙන අවස්ථාව යොදා ගන්න පුළුවන්. එවිට ඔයාලට black and white image එකක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම color tone එක වෙනස් කරලා තමන්ට අවශ්‍ය කරන tone එක apply කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ට අවශ්‍ය නම් වෙනත් color එකකට මාරු වෙලා image එක සඳහා වෙනමම look එකක් ලබා දීමට හැකියාව තියෙනවා. ඉතින් මේ සියලුම වෙනස්කම් ඔයාලට නැවත සැරයක් reset කියන tool එක භාවිත කරලා reset කර ගැනීමට හැකියාව තියෙනවා. මම මෙතනදී reset කරගන්නේ නැහැ. නැවත සැරයක් මම මේ picture colors කියන එක collapse කරගෙන crop කියන tool එක expand කරගන්නවා. ඉතින් එවිට මට මෙන්න මේ විදිහට crop කිරීම සඳහා භාවිත කරන options කීපයක්ම දැర్శණය වෙනවා. ඉතින් මේ crop tool එකම format ribbon එකේ මෙන්න මේ ස්ථානෙනුත් ලබා ගන්න හැකියාව තියෙනවා. මේ ස්ථානයේදී crop tool එක ලබා ගැනීමේදී අපිට තියෙනවා මෙන්න මේ විදිහට crop කියලා ලබා ගන්න පුළුවන්. මේ crop කියන option එක ලබා දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති image එක වටා adjust කර ගැනීමට හැකියාව තියෙන handles කීපයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ handles භාවිත කරලා ඔයාලට පුළුවන් crop කර ගැනීමට අවශ්‍ය කරන area එක සකස් කරන්න. මම මේ දකුණු පසින් තියෙන මෙන්න මේ handle එක භාවිත කරලා මෙන්න මේ විදිහට දකුණු පස සීමාව වෙනස් කර ගන්නවා. ඒ වගේම ඉහළින් තියෙන handle එක භාවිත කරලා top එකේ සීමාවත් මෙන්න මේ විදිහට අඩු කර ගන්නවා. ඔයාලට පේනවා ඇති කලින් තිබුණු image එක මෙන්න මේ විදිහට dots වලින් සීමාව සලකුණු කරලා පෙන්නනවා. ඒ වගේම crop කර ගැනීම සඳහා භාවිත කරන සීමාව මෙන්න මේ handles ටික භාවිත කරලා අපිට පෙන්නුම් කරනු ලබනවා. ඒ වගේම background එකේ තියෙන සීමාව gray color එකකිනුත් foreground එකේ තියෙන සීමාව අපි භාවිත කරන සාමාන්‍ය color එකකිනුත් අපිට දැర్శණය වෙනවා. ඉතින් මේ සකස් කරගත්තු settings ටික Tamanට ගැලපෙනවා නම් ඔයාලා කළ යුතු වන්නේ enter key එක press කරන්න. එවිට අපි සකස් කරගත්තු crop area එකේ boundaries වලට අනුකූලව image එක crop වෙලා නැවත සැරයක් අපේ document එක තුලට අන්තර්ගත වෙනවා. දැන් අපිට පුළුවන් මේ image එක select කරලා නැවත සැරයක් මේක resize කරගෙන image එකේ Tamanට අවශ්‍ය ගැලපෙන සීමාව තුල position කරගන්න. ඉතින් මේ crop tool එකේදී තව options කීපයක් අන්තර්ගත වෙනවා. ඒ තමයි crop to shape කියන එක අපිට ලබා ගන්න පුළුවන්. මෙහිදී අපිට මේ list වෙන ඕනම shape එකක් ආදාර කරගෙන අපේ image එක අදාළ shape එකට අනුකූලව crop කර ගැනීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මේ image එක arrow එකක් විදිහට මට crop කරගන්න අවශ්‍ය නම් Tamanට අවශ්‍ය කරන arrow එක select කරලා ඒ මත click කරන්න. එවිට arrow එකේ සීමාව තුල image එක දැర్శණය වෙන විදිහට shape එකක් විදිහට crop වෙලා මෙන්න මේ වාගේ සකස් වෙනවා. මම නැවත සැරයක් undo කරගන්නවා සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා මේ image එක. ඊළඟට නැවත සැරයක් මේ image එක select කරලා crop tool එකේ drop down එක අරගෙන aspect ratio කියන මෙනුවට ගිහිල්ලා මේ තියෙන aspect ratio එකක් ලබා දීලා අපිට පුළුවන් Tamanට ගැළපෙන aspect ratio එකට මේ image එක නැවත සැරයක් crop කර ගැනීමට. ඉතින් aspect ratio එක ලබා දුන්න ගමන් ඒ aspect ratio එක අනුව මේ විදිහට crop area එකක් සකස් වෙනවා. මේ crop area එක භාවිත කරලා මට පුළුවන්කම තියෙනවා අදාළ ratio එකට ගැළපෙන පරිදි image එක crop කර ගැනීමට. ඉතින් මේ විදිහට වෙනස්කම් සිදු කළාට පස්සේ අවසාන වශයෙන් Tamanට මේ image එකේ size එක හරියටම set කර ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ size කියන group එකේ height එක සහ width එක කියන ස්ථානවල අදාළ sizes adjust කරගෙන ඔයාලට හැකියාව තියෙනවා image එක නියම sizes වලින් Tamanගේ document එක තුල position කරගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ අපේ document එකක් තුලට image එකක් ඇතුළත් කරගත්තට පසුව ඒ image එකේ සිදු කළ හැකි යම් යම් modifications word document එකක් තුල ඉඳගෙනම මේ තියෙන tools භාවිත කරලා කොහොමද සිදු කරගන්නේ කියලා. එසේනම් මේ වගේ වැදගත් කරුණු රාශියක් සමගින් මීළඟ පාඩමේදී නැවත හමුවෙමු.